हाई फ्रेंड्स कोहमद ओयालाट एम सीरी सिंहलापे यूट्यूब चैनल के मंग अदोयाटरनावे तेदास एकोल हेदी रिलीज़ मैड्रिड कियन रोमांटिक मूवी एक चैनल एक अलुत केनेक नामोया चैनल एक सब्सक्राइब करन्न कियला अकुडक आदरेन मतक करनवा ए वगेम शेयर करला अपित एक एकतु वेन्न यमु अपि मूवी एक बलन्न मैं इन्हें मिगल मिगल किया ने गोड़ा प्रसिद्ध लेखक एक इतने मिगल कैफे एक का आगे बैठा करने का मन इतने में तेरे टाइम ना एंजेला की ला थारुन लासन गर्ल के ने कुं एंजेला इन्हें मिगल व मीट वेन्ना मां क्यों ने मिगल गोड़ा प्रसिद्ध के ने किया ला एनी साम मिगल के न आर्टिकल लेखक करने तमाई एंजेला में इन्हें मुकदा एंजेला मीडिया वाले टा आलूत के ने कुं इतने एंजेला मिगल एक या आव हेतु किया ला कैफे के कथा कर कर इन्नवा मेतन अदि मिगल एंजेलागे अहनवा ओया खालिंग करपु आर्टिकल मुकुत तियन वदवालंग केला इतिन एंजेलालंग खालिंग या करपु आर्टिकल लेका तियन निसा एंजेला ए आर्टिकल लेका मिगलट देनवा एक बलला मिगल कियनवा ओयागे आर्टिकल दिग वैडी मे आर्टिकल एक हरी नहें अनित्तागे क्रमेट नैतुव आर्टिकल लियाद्दी ओया ओयाटम क्रमयाक हदा गन्न एतकोट ओयाट दिग गमनाक यान्न पुलुवन वेई कोहमुनत ओयागे मे आर्टिकल एकट नम मम पोड्डाक्वत कैमति नहें कियला मिगल कियनवा इतिन मे देन्ना मेहेम कथा करी करी इद्दी मिगल एंजेलाट ओयागे लंगट एन्न कियला मिगल लगिन इद गन्न कियनवा एहेम इद्दी मिगल कियनवा मम अंदुरुन होंद यालुवे ඔයා ගොඩක් ප්‍රසිද්ධ චිත්‍රාඳින්න අද යා නගරෙන් පිට ගිහිල්ලා ඉන්නේ ඒ වුණාට එයාගේ ගෙදර කීයක මගේ ළඟ තියෙන්නේ ඉතින් ඔයා කැමති නම් අපි ඒ චිත්‍ර බලන්න යමු කියනවා ඇන්ජලා චිත්‍රවලට ගොඩක් ආස නිසාම මිගල්ගේ මේ කතාවට කැමති වෙනවා ඔන්න ඉතින් දෙන්නම යනවා මිගල්ගේ යාළුවගේ ගෙදර ඒ චිත්‍ර බලන්න ඒ චිත්‍ර ටික දැක්කට පස්සේ ඇන්ජලාට ගොඩක් ආස හිතෙනවා ඉතින් ඇන්ජලා ආසාවෙන් චිත්‍ර ටික බලද්දි මිගල් ඇන්ජලාගෙන් අහනවා කොහොමද මගේ යාළුවගේ චිත්‍ර ලස්සනද කියලා ඉතින් ඇන්ජලා කියනවා ගොඩක්ම ලස්සනයි ඔයාට ගොඩක් ස්තුතියි මව මේ වගේ තැනකට එක් ආවට කියලා මේ වෙලාවේ මිගල් එක පාරටම ඇන්ජලා ළඟට ගිහිල්ලා ඇන්ජලාව කිස් කරනවා මේකට ඇන්ජලාගෙනුත් කිසිම අකමැත්තක් නම් පේන නැහැ මෙතනදි මිගල් ටිකක් අමුතු කතාවක් ඇන්ජලාට කියනවා මිගල් කියනවා මට ඔයාව කිස් කරන්න ඕන නැහැ මට ඕන ඔයාගේ ඇඳුම් ගලවලා බලන්න මොකද මගේ ආටිකල් කරනවා නම් මම ඒ අයට මගේ ආටිකල් එකක් කරන්න දෙන්නේ ඒ අයගෙන් උත් මට දෙයක් දෙනවා නම් විතරයි කියනවා ඉතින් තමන්ගේ ජොබ් එක වෙනුවෙන් ප්‍රොමෝෂන් එකක් ගන්න ඇන්ජලාගෙන් මේ විදිහට ලිංගික අල්ලස් මිගල් ඉල්ලද්දි ඇන්ජලාගේ ඇක්ෂන් එක මොන වගේ වෙයිද බලමු අපි මූවී එක ඉස්සරහට මේ දේ අහලා ඇන්ජලාට හොඳටම කේන්ති යනවා ඉතින් ඇන්ජලා මිගල්ට කෑ ගහලා මෙතනින් පිටත් වෙනවා හැබැයි ටික වෙලාවකට ටික වෙලාවකින් ආපහු ඇන්ජලා එනවා මිගල් ඉන්න රූම් එකට හැබැයි ඒ එන්නේ කලින් වගේ නෙවෙයි මිගල් ඇන්ජලාව දකින්න ඕන කිව්ව විදිහට ඇඳුම් ගලවලා මේ විදිහට ඉන්න ඇන්ජලාව දකින මිගල් කන්ෆියුස්ඩ් වෙනවා මොකද ඇන්ජලා මෙතනින් ගිය විදිහට මිගල් හිතුවේ නැහැ ඇන්ජලා ආපහු මේ විදිහට ඒවි කියලා ඉතින් ඇන්ජලා ළඟට ගන්න මිගල් ඇන්ජලාගේ ඇඟේ පේන්ට් ගන්නවා මේකට ඇන්ජලා එච්චර කැමති වෙන්නේ නැහැ ඉතින් ඇන්ජලා මේ පේන්ට් සෝදගෙන නාගන්න යනවා වොෂ්රූම් එකට මේ වෙලාවේ ඇන්ජලා ඇඳුමුත් නැතුව වොෂ්රූම් එකේ ඉන්න නිසා මිගල් මේ වෙලාවෙන් මිගල්ට චාන්ස් එකක් ගන්න හිතලා යනවා වොෂ්රූම් එක ඇතුළට ඉතින් මිගල් ගිහිල්ලා වොෂ්රූම් එකේ දොර ලොක් කරනවා වයසක වුණාට මිගල් දැන් ඇන්ජලාගේ ඇඟ දැකලා පිස්සුවෙන් වගේ තමයි ඉන්නේ ඉතින් මිගලුත් එයාගේ ඇඳුම් ටික ගලවනවා එතකොට ඇන්ජලා කියනවා මම ඔයා එක්ක නම් මේ වගේ දේවල් වලට පොඩ්ඩක්වත් කැමති නැහැ ඒ නිසා මට මෙතනින් යන්න දෙන්න කියනවා එහෙම කියලා ඇන්ජලා දොර අරින්න ට්‍රයි කරත් දොර අරින්න බැහැ දොර එළියෙන් ලොක් වෙලා ඉතින් මෙගලොත් ඇවිල්ලා දොර අරින්න ට්‍රයි කරනවා ඒත් ඉතින් දොර ලොක් වෙලා නිසා දෙන්නගෙන් කාටවත් දොර අරගන්න බැරි වෙනවා ඇන්ජලා වොෂ්රූම් එකේ ජනේලෙ ළඟට ගිහිල්ලා මේ වෙලාවේ කෑ ගහන්න පටන් ගන්නවා එළියේ කාගෙන්ම හරි උදව්ව ඉල්ලලා ඉතින් මේ විදිහට ඇන්ජලා උදව්ව ඉල්ලද්දී මෙගල් කේන්තියෙන් කියනවා කට වහගෙන ඉන්නවා කියලා මොකද මෙගල් කියන්නේ ගොඩක් ප්‍රසිද්ධ කෙනෙක් ඉතින් ඒ නිසා මෙතනට කවුරු හරි ඇවිල්ලා මෙගල් මේ විදිහට ගර්ල් කෙනෙක් එක්ක ඇඳුම් නැතුව ඉන්නවා දැක්කොත් ඒක මෙගල්ට එච්චර හරි නැහැ
එනිසා තමයි මිගල් ඇන්ජලාට කියන්නේ කාගෙන්වත් උදව් ඉල්ලලා කෑ ගහන නැතුව ඉන්න කියලා. ඇන්ජලා දැක්ක ගමන්ම ඇන්ජලාගෙන් ප්‍රයෝජන ගන්න මිගල් හිතුවට දැන් නම් මිගල්ටත් ටිකක් බය හිතිලා තියෙන්නේ. මොකද මිගල්ට ෆැමිලි එකක් තියෙනවා. මේ දේ ගැන දැනගත්තොත් මිගල්ගේ ෆැමිලි එකත් විනාශ වෙලා යයි කියලා මිගල් දැන් බය වෙලා. කොහොම වුණත් මිගලුත් ඇන්ජලාත් මෙතනදී කතා කරද්දී මිගල් කියනවා මම ඔයාගේ තාත්තවත් අක්කවත් අඳුරනවා. මම ඩ්‍රාමා කරද්දී ඔයාගේ අක්කව මට මීට් වෙලා තියෙනවා කියලා මිගල් කියනවා. ඉතින් ඒ කියන්නේ මිගල් ඇන්ජලාව මීට කලින් ඉඳලම දැනගෙන තමයි ඉඳලා තියෙන්නේ. ඩ්‍රාමා කරන කාලේ ඇන්ජලාගේ අක්කා ගැන මිගල් හොප්ස් තියන් ඉඳලා තියෙනවා. ඒත් ඇන්ජලාගේ අක්කා මිගල්ව එච්චර කෑ කරලා නැහැ. ඒ හින්දා ඇන්ජලාව දැක්ක වෙලේ ඇන්ජලාගේ අක්කගේ තරහ මිගල් ඇන්ජලාගෙන් ගන්න තමයි හිතලා තියෙන්නේ. ඒ වගේම මිගල් කවදාවත් හිතලා නැහැ ඇන්ජලා මේ විදිහට ආටිකල් එකක් කරන්න මිගල් ළඟටම එවි කියලා. ඉතින් මේ දේවල් මිගල් ඇන්ජලාට කිව්වහම ඇන්ජලා කියනවා අක්කා ගැනත් ඔයා ගැනත් මම දන්නවා. මම අක්කගේ ෆෝන් එකෙන් තමයි ඔයාගේ නම්බර් එක හොයාගත්තේ. ඉතින් මගේ අක්කා කියන විදිහට නම් ඔයා එච්චරටම හොඳ ලේකකයෙක් නෙවෙයි කියලා තමයි අක්කමට කියලා තියෙන්නේ කියලා කියනවා. මේක අහලා මිගල් කියනවා මට කවුරුත් කියන මොකුත්ම වැඩක් නැහැ. මම කරන්නේ මට ඕන දේ කියනවා. මේ විදිහට දෙන්නා කතා කර කර ඉඳලා ඔන්න දැන් නම් ඉතින් මිගල්ට ඉන්නම බෑ. ඉතින් මිගල් ඇන්ජලා ඇඳන් ඉන්න ටවල් එක ගලවලා දාලා ඇන්ජලාව ළඟට ගන්න හදනවා. මේ වෙලාවේ ඇන්ජලා මිගල්ව මගහැරලා ගිහිල්ලා වොෂ්රූම් එකේ ඉඳ ගන්නවා. ඉතින් එතකොට මිගල් කියනවා අපි දැන් මෙතනින් එළියට ගියහම අපි මොකුත් නොකර හිටියත් මිනිස්සු හිතන්නේ අපි මොනවා හරි කරා කියලා. ඉතින් ඒ නිසා අපි මොනවා හරි කරමු. ඔයා මගේ ළඟට එන්න කියලා මිගල් ඇන්ජලාට කියනවා. මේක අහලා ඇන්ජලා මිගල් ළඟට ඇවිල්ලා ටවල් එක ගලවලා දාලා මිගල්ව තුරුළු කරගන්නවා. ඉතින් මෙතනදී ඇන්ජලාත් මිගලුත් එකට සෙක්ස් කරනවා. ඉතින් ඇන්ජලා කියනවා මට ගොඩක් බඩගිනි කියලා. මෙතනදී මිගල් කියනවා එහෙමනම් අපි හොඳ මූවි එකක් බලමු කියලා. ඒත් වොෂ්රූම් එකක කොහොමද මූවි එකක් බලන්නේ කියන ඇන්ජලා දැන් ඉතින් කේන්තියෙන් ඉන්නේ. මොකද ඇන්ජලාට දැන් බඩගින්න ඉවසන්නම බැරි නිසා. ඉතින් ඇන්ජලා ගැන අනුකම්පා හිතෙන මිගල් ඇන්ජලාට කියනවා මට මොනවා වුණත් කමක් නැහැ, අපි කොහොම හරි මෙතනින් එළියට යන්න ඕනනේ. ඒ නිසා ඔයා ජනේලේ ළඟට ගිහිල්ලා කාගෙන් හරි උදව් ඉල්ලන්න කියනවා. ඉතින් ඇන්ජලා කොච්චර හයියෙන් උදව් ඉල්ලලා කෑ ගැහුවත් කවුරුත්ම එන්නේ නැහැ මේ දෙන්නව වොෂ්රූම් එකෙන් එළියට ගන්න. මෙතනදී මිගල් ආපහු ඇන්ජලාගෙන් අහනවා අපි දෙන්නා මූවි එකක් බලමුද කියලා. දැන් දෙන්නම ඉන්නේ එකම බාත් එකක ඇඳුම් නැතුව. ඉතින් ඇන්ජලා අහනවා කොහොමද අපි මූවි එකක් බලන්නේ මේ වොෂ්රූම් එකේ කියලා. එතනදී මිගල් ඇන්ජලාට කතාවක් කියන්න පටන් ගන්නවා. ඇන්ජලා මිගල් කියන මේ කතාව අහනිද්දී මේ දෙන්නට ඇහෙනවා මිගල්ගේ යාළුවා ලුයිස් ගෙදරට ඇවිල්ලා කියලා. දැන් ඉතින් මිගලුත් ඇන්ජලාත් ගැන අනිවාර්යෙන්ම ලුවිස් හිතන විදිහ මේ දෙන්න දන්නවා. ඉතින් ලුවිස් ඇවිල්ලා වොෂ්රූම් එකේ ඉන්න මේ දෙන්න දොර ඇරලා එළියට ගන්නවා. ඒ වගේම ලුවිස්ට හිතා ගන්නත් බැරිව යනවා මිගල් මේ වගේ කෙනෙක්ද කියලා. හැබැයි ඉතින් ඇන්ජලාව දැක්කහම, ඇන්ජලා ඉන්න විදිහ දැක්කහම ලුවිසුත් ගොඩක් ආසාවෙන් ඇන්ජලා දිහා බලන් ඉන්නවා කියලා මිගල් දකිනවා. එහෙමම ඇන්ජලා ඇඳුම් ටික ඇඳගෙන ආටිකල් එකක් නොකරම මෙතනින් පිටත් වෙලා යනවා. ඒ වගේම මූවි එකත් අවසන් වෙනවා. එහෙමනම් ආයෙත් අලුත් මූවි එකකින් අපි හම්බෙමු.